පංචශීලය සමාදන් වීම සඳහා ශබ්ද නගලා නමස්කාරය කියන්න. සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි විසරණ ගමනං සම්පූර්ණං සම්පති පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දක්ඛානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දක්ඛානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉස්සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්වා අප්‍රමාදේන සම්පාදේත මාත් සමග කියන්න නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිස්සෝ භගවා පරමං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සක්කාතෝ භගවතා ධම්මෝ සංවිත්තිකෝ අකාලිකෝ ඒලිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
यदिदं चत्चारि पुरिस युगानि अट्ट पुरिस पुद्गलायेस भगवतो सावक संगो पाहुनेयो दक्किनेयो अंजलि करनेयो अनुत्तरं पुण्यं कित्तं लोकस्वाति चेतियं सब्बं सब्बतानि सुपटिक्तिकं शारीरिक धातु महाबोधि बुद्ध रूपं सकलं सदा वन्दामि चेतियं सब्बं सब्बतानि सुपटिक्तिकं शारीरिक धातु महाबोधि बुद्ध सकलं सदा वन्दामि चेतियं सब्बं सब्बतानि सुपटिक्तिकं शारीरिक धातु महाबोधिं बुद्धरूपं सकलं सदा यस्य मूले निसिंहो वसत्तारि विजयं नकापत्तो අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ගරුත්වයෙන් කර්මයේ කර්මඵල විශ්වාසයෙන් ලෝතුරාමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තර සම්මා සම්බුද්ධ ඥානයන් අරමුණු කරගෙන මේ සකස් කරගත්තා වූ සියලුම විසිතුරු විචිත්‍ර වූ පූජාවන් ලෝතුරාමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තර සම්මා සම්බුද්ධ ඥානයන් උදෙසා පූජා කරගෙන ජීවිතේ තුලින් අප්‍රමාණ වූ සැනසෙල්ලක් අත් කරගන්න ඒ නිසා මා කීවාට පසුව මේ ගාථාවන් කියලා මේ සියලු පූජාවන් පූජා කරගන්න ඝනසාරප්පදිත්තේන දීපේන තම දන්සිනා දීපේන තම දන්සිනා දිනෝක දීපං සම්බුද්ධං ලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන සුගන්ධිනාහං ගන්ධේන
තථාගත පූජයාමි තථාගත වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින්දස්ස ශ්‍රී පාද සරෝරුවේ අදිවාසේ තුනෝ බන්තේ පානියං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුක්තම අදිවාසේ තුනෝ බන්තේ ඊලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුක්තම අදිවාසේ තුනෝ බන්තේ සත්‍යං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුක්තම අදිවාසේ තුනෝ බන්තේ අෂ්ට පරිස්කාරං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුක්තම මාගේ සාමියෝ බුදුරජාණන් වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු භගවානම් වනසේක චතුරාර්ය සත්‍ය ධර්මයන් අමං වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්තේ සම්මා සම්බුද්ධ නම් වනසේක මෙවැනි අනන්ත ගුණයන්ගෙන් හා අනන්ත ඥානයන්ගෙන් වපලන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පත්මයට මේ පහන් ආලෝකය පූජා කරමි පූජා වේවා මේ සුවඳ දුම් පූජා කරමි පූජා වේවා මේ සුවඳ මල් පූජා කරමි
Sua patmetva, ma
අපායි සත්වයෝද සතර අපායි සත්වයෝද මිනිස්සයෝද මිනිස්සයෝද දෙවියෝද රත්නයෝද රත්නයෝද අයි දුක් දුරුවි අයි Let's see.
Anavarana jnanam buddha jnanam ti. Anavarana jnanam
චරණ නම්බන සීක චරණ නම්බන සීක සුගත නම්බන සීක සුගත නම්බන සීක ලෝක විදු නම්බන සීක ලෝක විදු නම්බන සීක අනුත්තර පුරිස ධම්ම සාරති නම්බන සීක අනුත්තර පුරිස ධම්ම සාරති අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය විඥාන නිරෝධා නා
එයත් විචිත්‍ර වූ සුන්දර වූ පින්කම් සිද්ධ කරනවා පින්වතුනි ලක්ෂ ගණන් වැය කරලා කෝටි ගණන් වැය කරලා අප්‍රමාණ සුන්දර පින්කම් සිද්ධ කරනවා දානමය පින්කම් සීලමය පින්කම් භාවනාමය පින්කම් සිද්ධ කරලා එයා ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා පරලෙවදී ලබමි කියලා පින්වතුනි මේ විචිත්‍ර පින්කම් තුලින් ඊළඟ ජීවිතේ මම සුන්දර දෙවියෙක් වේවා ඊළඟ ජීවිතේ මම සුන්දර දිව්‍යාංගනාවක් වේවා මේ සමාධි භාවනාවේ මෛත්‍රී භාවනාවේ ඵලයෙන් ඊළඟ ජීවිතේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලයක බ්‍රහ්මෙක් වේවා මේ පින්කම් තුලින් ඊළඟ ජීවිතේ පටිච්ච සමුප්පන්නව මහේශාක්‍ය ප්‍රභු මිනිසෙක් වේවා කියලා පරලවදී ලබමි කියලා ආදාන් දෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දානයේ පින්කම මහත්ඵල මහානිසංස නැහැ කියලා පින්නතුනි නමුත් ආනිසංස තියෙනවා ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් පංච සීලේ ආරක්ෂාව තුල ඉඳගෙන පින්කම් කරලා ඔබ ප්‍රාර්ථනා කර ඊළඟ ජීවිතේ මම දෙවියෙක් දිව්‍යාංගනාවක් වේවා කියලා ඊළඟ ජීවිතේ මම ප්‍රභු පවුලක මහේශාක්‍ය පවුලක ඉපදේවා කියලා පින්වතුනි නියතයක්මයි ඔබ ඉපදෙනවා පින්වතුනි තෘෂ්ණා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ඔබේ යම් තෘෂ්ණාවක් ඇති කරගත්තද ඒ තෘෂ්ණාවට අදාළව යම් උපාදානයක් සකස් වුණාට ඒක අදාළව භවයේ සකස් වෙනවා පින්වතුනි නමුත් ඔබ කොයිසම් සුන්දර දිව්‍ය ජීවිතයක් ලැබුවත් ඔබ කොයිසම් සුන්දර මනුස්ස ජීවිතයක් ලැබුවත් ඒ සෑම දිව්‍ය මනුස්ස ජීවිතයක්ම ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් ජීවිතයක්මයි පින්වතුනි වෙනස් වෙලා යන ජීවිතයක්මයි අනිත්‍යභාවයට පත් වෙලා යන ජීවිතයක්මයි අපිට අයිති ජීවිතයක් නෙමේ පින්වතුනි වෙනස් වෙලා යන ජීවිතයක්මයි ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පින්කම මහත්ඵල මහානිසංස නැහැ කියලා නමුත් ආනිසංස තියෙනවා අනිත්‍ය වූ ලෞකික සැපයන් දිව්‍ය මානුෂ සැපයන් ඔබට ලබලා දෙනවා පින්වතුනි ඊළඟට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ මහත්ඵල මහානිසංස පින්කම කුමක්ද කියලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මහත්ඵල මහානිසංස පින්කම හැටියට දේශනා කරන්නේ සිතේ අලංකාරයේ උදෙසා සිතට පරිස්කාරයක් උදෙසා සිදු කරගන්නා වූ පින්කමයි පින්නතුනි සිතේ අලංකාරයේ උදෙසා සිතට පරිස්කාරයක් උදෙසා සිදු කරගන්නා වූ පින්කම මොන සිතටද පින්නතුනි සමත විදර්ශනා සිතට ඔබ තුල මෙතෙක් වැඩුණා වූ යම් සමත සිතක් තියෙනවද මේ මොහොතේ ඔබ තුල පෝෂණය වෙන්නා වූ යම් සමත සිතක් තියෙනවද ඒ සමත සිතේ අලංකාරයේ උදෙසා ඒ සමත සිතේ ශක්තිය උදෙසා පූජා කරන්නා වූ දානයයි සිදු කරගන්නා වූ පින්කමයි මහත්ඵල මහානිසංස පින්කම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ වගේමයි මේ මෝදු වෙන්නා වූ විකසිත වෙන්නා වූ වැඩෙන්නා වූ සමත සිත තුළින් ඔබ යම් විදර්ශනාමය සිතක් මෝදු කොට ගත්තද අන්නේ විදර්ශනාමය සිතේ ශක්තිය උදෙසා අලංකාරයේ උදෙසා සිදු කර ගන්නා වූ පින්කමයි මහත්ඵල මහානිසංස පින්කම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වතුනි මේ මොහොතේ ඔබ තුල සුන්දර සමත සිතක් වැඩෙනවා පින්වතුනි ඒ සුන්දර සමත සිත වැඩෙන්නේ මේ මොහොතේ ඔබ තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත්ව වැඩෙන නිසාමයි
ඔබ තුල සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආචීවෝ සම්මා වායාමෝ සම්මා සති තුලින් පෝෂණය වුණා වූ සුන්දර සම්මා සමාධිමත් හිතක් මේ මොහොතේ වැඩිලා තියෙන්නේ සුන්දර සම්මා සමාධිමත් හිතක් ඒ සම්මා සමාධිමත් හිත තුල පංච නීවරණයන් තුනී වෙලා පින්තුනේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා පංච නීවරණයන් තුනී වුණා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ගාංග හත වැඩුණා වූ සම්මා සමාධිමත් හිතක් දැන් ඔබ ළඟ තියෙනවා පින්තුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සමාධිමත් සිත තුළ විඥාතුනේ සුන්දර සමතය සමත සිතක් ඔබ තුළ සකස් වෙනවා මෝදු වෙනවා පෝෂණය වෙනවා විඥාතුනේ ඔබ තුළ මේ මොහොතේ බුද්ධානුස්සතිය ශක්තිමත් වෙලයි තියෙන්නේ විඥාතුනේ ඔබේ හිත දෙස ඔබ මොහොතක් බලන්න ඔබේ හිත දෙස ඔබ මොහොතක් බලන්න පංච නීවරණ තුනී වෙලා කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් තුනී වෙලා තියෙන පින්තුනේ ඒ සම්මා සමාධිමත් හිතේ බුද්ධානුස්සතිය සුන්දරව මොදු වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් අනන්ත වූ ඥානයන් කෙරෙහි නියත වූ විශ්වාසය ඔබ තුල තියෙනවා පින්තුනේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ පින්තුනේ මේ අනන්ත සම්මා සම්බුද්ධ ගුණයන් කෙරේ ඔබ තුල සැකයක් විචිකිච්ඡාවක් නැහැ පින්තුනේ ඔබ දන්නවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් හැටියට සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය වෙනුවෙන් දස පාරමී ධර්මයන් පිරුව කියලා පින්තුනි මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්න මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා කියන නියත විශ්වාසය ඔබ තුල තියෙනවා පින්තුනි ජයශ්‍රී මහ බෝධි මූලයේ අභියස ලෝතුරා බුදුරජාණන් වහන්සේ උත්තර සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කළා කියන නියත විශ්වාසය ඔබ තුල තියෙනවා ඒ නිසා ඔබට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණයන් කෙරෙහි ඥානයන් කෙරෙහි සැකයක් විචිකිච්ඡාවක් නැහැ පින්තුනි ඒ සැකයෙන් විචිකිච්ඡාවෙන් තොර සිත විතර්ක වලින් බැහැර වෙලයි තියෙන්නේ බුද්ධානුස්සතිය තුල බුද්ධානුස්සතිය කෙරෙහි විතර්කයන් සකස් වෙන්නේ නැහැ නියත විශ්වාසයට ඔබ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුද්ධානුස්සතියෙන් ඔබේ සිත සමාධිමත් භාවයට පත් වෙලා සුන්දර සමත සිතක් පින්නතුනි ඔබ දෙස ඔබ බලන්න ඔබේ සිත දෙස ඔබ බලන්න බුද්ධානුස්සතියෙන් සමාධිමත් වූ සිතක් දැන් ඔබට තියෙනවා සුන්දර සමත සිතක් පින්නතුනි ඊළඟට ධම්මානුස්සතියෙන් සමාධිමත් වූ සිතක් ඔබ තුල තියෙනවා ඔබේ ධර්මයේ අනන්ත වූ ගුණයන් කෙරෙහි සැකයක් විචිකිච්ඡාවක් නැහැ සක්කාතෝ භගවතා ධම්මෝ සංදික්ඛෝ අකාලිකෝ එහි පස්සිකෝ උපනායකෝ මේ අනන්ත ධර්ම රත්නේ ගුණයන් කෙරෙහි ඔබට සැකයක් නැහැ පින්වතුනි විචිකිච්ඡාවක් නැහැ ඔබට නියත විශ්වාසයක් තියෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන ඔබ දන්නවා යම් තැනක දුක තියෙනවා නම් එතන තෘෂ්ණාව තියෙනවාමයි කියලා ඔබ දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියන කාරණය ඔබ දන්නවා නියතයක් හැටියට දුක නැති කිරීමේ තෘෂ්ණාව නැති කිරීමේ එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන විශ්වාසය ඔබට තියෙනවා ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් කෙරෙහි පින්වතුනි සැකයක් නැහැ විචිකිච්ඡාවක් නැහැ ඒ නිසාම ධර්ම රත්නය කෙරෙහි විතර්කයන් ඔබ තුල නැහැ පින්වතුනි
ඒ උතුම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් කෙරෙහි ඔබට සැකයක් විචිකිච්ඡාවක් නැහැ. ඔබ දන්නවා ඔබ මේ ජීවිතයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න නම් මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් තමන් තුළ වැඩෙන්න ඕනේ කියන විශ්වාසය තමා තුළ තියෙනවා පින්වතුනි. සත් ධර්මයේ කෙරෙහි සැකයක් විචිකිච්ඡාවක් නැහැ. සැකයෙන් විචිකිච්ඡාවකින් තොර සිට පින්වතුනි සමාධිමත් වෙලයි තියෙන්නේ. බුද්ධානුස්සතියෙන් ඔබේ සිත මේ මොහොතේ සමාධිමත් වෙලා සුන්දර සමත සිතක් පින්වතුනි ඔබ දෙස ඔබ බලන්න. ඔබේ සිත දෙස ඔබ බලන්න. බුද්ධානුස්සතියෙන් සමාධිමත් වුණා වූ සිතක්, ධම්මානුස්සතියෙන් සමාධිමත් වුණා වූ සිතක් ඔබ තුල විකසිත වෙලා තියෙනවා පින්වතුනි. සංඝානුස්සතියෙන් ඔබේ සිත සමාධිමත් වෙලා සංඝයා පිළිබඳ ඔබට සැකයක් විචිකිච්ඡාවක් නැහැ පින්වතුනි. අතීතයේ වැඩ සිටියා වූ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ, මොග්ගල්ලාන මහෝත්තමයාණන් වහන්සේගේ, ඒ අශෝධනා උත්තමාවියගේ, පටාචාරා උත්තමාවියගේ, උත්පල වන්නා උත්තමාවියගේ සුපටිපන්න ගුණය ගැන ඔබට සැකයක් නැහැ පින්වතුනි. උජුපටිපන්න ගුණය පිළිබඳ ඔබට සැකයක් නැහැ. ඥායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගුණය පිළිබඳ ඔබට සැකයක් නැහැ පින්වතුනි. නියත විශ්වාසයක් ඔබ තුල තියෙනවා සංඝ රත්නය කෙරෙහි. ඒ නියත විශ්වාසය තුලම සිත සැකයකින් විචිකිච්ඡාවකින් තොරව පින්වතුනි විතර්කයන්ගෙන් තොර සමාධිමත් හිතක් ඔබට ඇති වෙලා තියෙනවා. බුද්ධානුස්සතියෙන්, ධම්මානුස්සතියෙන්, සංඝානුස්සතියෙන් සමාධිමත් වුණා වූ සුන්දර සමත සිතක් මේ මොහොතේ ඔබ තුල වැඩෙනවා පින්වතුනි. ඔබ දෙස ඔබ බලන්න. ඊළඟට සීලානුස්සතියෙන් ඔබේ සිත සමාධිමත් වෙලා සීලේ අනන්ත වූ ගුණයන් පිළිබඳ ඔබට සැකයක් නැහැ පින්වතුනි, විචිකිච්ඡාවක් නැහැ. ඔබ නියතයක් හැටියට දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව, නිවන් මාර්ගයට අදාළව සීලයට වෙනුවෙන්, සීලය වෙනුවෙන් මාර්ගාංග තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා කියලා. සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ. බුදුරජාණන් වහන්සේ සීලයට අදාළව ආර්ය අෂ්ටාංගික මාර්ගයට පණවන්නේ සීලෙන් තොර නිවන් මාර්ගයක් නොමැති නිසාමයි පින්වතුනි. නිවන් මාර්ගයේ ඔබ උතුම් සමාධිය, ප්‍රඥාව උදෙසා යන්න ඔබට අවශ්‍ය නම් සීලේ ශක්තිමත් භාවයේ නියතයක්මයි කියන විශ්වාසය ඔබට තියෙනවා පින්වතුනි. ඔබ සීලේ ආනිසංස කෙරෙහි නියත විශ්වාසයකට ඇවිල්ලයි ජීවත් වෙන්නේ. ඒ නිසාමයි මේ උතුම් පංචශීලයේ ජීවිතයට එකතු කරගත්තේ. ඔබ දන්නවා සීලේ ආනිසංසයන් කුමක්ද කියලා. ඔබේ ජනප්‍රිය භාවය පැතිරෙනවා පින්වතුනි. මනුස්සයින් අතර, දෙවියන් අතර, බ්‍රහ්මයින් අතර ඔබේ ජනප්‍රිය භාවය පැතිරෙනවා. ඒ වගේම ඔබේ භව භෝග සම්පත් ආරක්ෂා වෙනවා, සුරක්ෂිත වෙනවා. ඔබ ඕනෙම සභාවක් ඉදිරියට නොබියව යනවා චකිතයක් පියක් ඔබට නෑ පින්වතුනි. ඔබ සිහි මුලා නොවී මැරෙනවා. සිහි මුලාවට ඔබ කවදාක්වත් පත් වෙන්නේ නෑ සීලේ ශක්තිය ඔබ තුල තියෙනවා නම්. ඒ වගේමයි ඔබ සුගතියේ නැවත උපත ලබනවා. සීලේ ආනිසංස කෙරෙහි නියත විශ්වාසය ඔබට තියෙනවා. ඒ වගේම දුස්සීල භාවයේ විපාකයන් කෙරෙහි නියත විශ්වාසය ඔබට තියෙනවා. ඔබ දන්නවා දුස්සීල භාවය අයිති මිත්‍යා දෘෂ්ටියටයි කියලා, මිත්‍යා සංකල්පයන්ටයි කියලා. ඔබ දන්නවා දුස්සීල භාවයේ අයිති සතර අපායන්ටමයි කියලා පින්වතුනි. සීලේ ශක්තිය තුළම, සීලය කෙරෙහි ඔබ තුළ ඇති විශ්වාසය තුළම ඔබේ සිත
සීලය කෙරෙහි සැකයක් විචිකිච්ඡාවක් නැහැ පින්වතුනි සීලේ ආනිසංසයන් විපාකයන් කෙරෙහි සැකයක් විචිකිච්ඡාවක් නැහැ ඒ නිසාම සීලය නිසා විතර්කයන් හිතේ සකස් වෙන්නේ නැහැ ඒ විතර්කයන්ගෙන් තොර සිත සීලෙන් සමාධිමත් භාවයට පත් වෙලා ඔබේ හිත දෙස ඔබ බලන්නේ බුද්ධානුස්සතියෙන් ධම්මානුස්සතියෙන් සංඝානුස්සතියෙන් සීලානුස්සතියෙන් සමාධිමත් වුණා වූ සුන්දර සමත සිතක් මේ මොහොතේ ඔබ තුල මෝදු වෙනවා පින්වතුනි මේ මොහොතේ ඔබ තුල ශක්තිමත් වෙනවා විකසිත වෙනවා ඒ වගේමයි මේ මොහොතේ ත්‍යාගානුස්සතිය කෙරෙහි ඔබේ සිත ඍජුව පිහිටලා තියෙනවා ඔබ දානේ ආනිසංස ගැන හොඳ ආකාරව දන්නවා පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය අරමුණු කරගෙන පූජා කරන්නා වූ දානේ ආනිසංසමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ විශිෂ්ට වෙන්නේ කියලා ඔබ දන්නවා ඔබට සැකයක් නැහැ යම් දිව්‍ය තලයක යම් මනුෂ්‍ය තලයක ආයුෂ වර්ණයේ සැපේ බලෙන් පිරුණා වූ යම් දෙවියෙක් යම් මනුෂ්‍යෙක් ජීවත් වෙනවා නම් ඒ පෙර ජීවිතයේ දානේ ඵලයමයි කියලා ඔබ තුල නියත විශ්වාසයක් තියෙනවා පින්වතුනි ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව අප්‍රමාණ දුකට පත් වෙන යම් කින්මතෙක් දකිද්දී ඔබ දකිනවා මේ නම් පෙර ජීවිතයේ දානේ දුර්වලභාවයමයි කියලා පින්වතුනි ඔබ දන්නවා ආයුෂය වර්ණය සැපේ බලයේ අයිති මේ සුන්දර දානයටමයි කියලා දානේ ආනිසංස කෙරෙහි ඔබ නියත විශ්වාසයට ඇවිල්ලායි තියෙන්නේ ඔබට සැකයක් නැහැ ඒ විශ්වාසය කෙරෙහි පින්වතුනි සිත දානේ කෙරෙහි ඍජුව පිහිටලා තියෙනවා දානේ ආනිසංස කෙරෙහි සිත ඍජුව පිහිටලා තියෙනවා ඒ නිසාම පින්වතුනි දානේ නිසාම ඔබේ සිත ත්‍යාගානුස්සතියෙන් සමාධිමත් භාවයට පත් වෙනවා ඔබේ හිස දෙස ඔබ බලන්න බුද්ධානුස්සතියෙන් ධම්මානුස්සතියෙන් සංඝානුස්සතියෙන් සීලානුස්සතියෙන් ත්‍යාගානුස්සතියෙන් සමාධිමත් වුණා වූ විතර්කයන්ගෙන් තොර වූ පින්වතුනි සුන්දර සමත සිතක් ඔබ තුල දැන් වැඩිලායි තියෙන්නේ විකසිත වෙලායි තියෙන්නේ මොදු වෙලායි තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සුන්දර සමත සිත අපතේ හරින්නේ පා කියලා පින්වතුනි ඒ සුන්දර සමත සිතට දිය හැකි ශේෂ්ඨම ආයෝජනය ලබා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සුන්දර සමත සිතට පින්වතුනි ඔබ ලබා දිය හැකි ශේෂ්ඨම ආයෝජනය තමයි විදර්ශනාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඔය මෝදුනා වූ විකසිත වෙලා තිබෙනා වූ ඒ සමත සිත උපයෝගී කරගෙන ඔබේ විදර්ශනා සිත ශක්තිමත් කරගන්න පින්නතුනි විදර්ශනා සිත ශක්තිමත් කරගන්න ඔබ තුල වැඩෙනා වූ සම්මා සමාධිමත් සිත උපයෝගී කරගෙන සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතේ එකතු කරගන්න පින්නතුනි කායානුපස්සනාව චිත්තා කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව තුල ඔය සමාධිමත් හිත විසිරවන්න පින්වතුනි ඔය බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය සීලානුස්සතිය ත්‍යාගානුස්සතිය ඔය සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරවල දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ දැස් දෙක පියාගෙන නුවණින් දකින්න බුද්ධානුස්සතියෙන් සමාධිමත් වුණා වූ සමත සිත උපයෝගී කරගෙන බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් මොහොතක් දකින්න පින්වතුනි ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගාන දස පාරමී ධර්මයන් පුරලා පින්වතුනි ලැබුවා වූ
ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සුන්දර රූපකාය මොහොතක් සිහියක නගා ගන්න. ඒ සුන්දර රම්‍ය සුරම්‍ය සුභ මාලිකාවන් ඒ සුන්දර යසෝදරාවන් රාහුලේ ගිහි ජීවිතේ ලැබුවා වූ අප්‍රමාණ සම්පත් නුවණින් දකින්න. ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලැබුවා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ සුන්දර රූපකාය නුවණින් දකින්න පින්නතුනි. ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා පින්නතුනි. ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ උපත සාක්ෂාත් කරගත් ශාක්‍ය වංශය වෙනස් වෙලා ගියා, අනිත්‍යභාවයට පත් වෙලා ගියා. ඒ අශෝධනා උත්තමාමියේ සුන්දර පියාණන් සුද්ධෝදන රජතුමා වෙනස් වෙලා ගියා, අනිත්‍යභාවයට පත් වෙලා ගියා. ඒ අශෝධරාව රාහුල පුතණුවන් වෙනස් වෙලා ගියා, අනිත්‍යභාවයට පත් වෙලා ගියා. පින්තුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද, මගේ මේ ජීවිතය මගේ මේ ශරීරය දැන් විරාගිය ගැල කරත්තයක් වගේ ආනන්ද, ජරා ව්‍යාධි මරණ විසින් මේ ජීවිතය දැන් ගිලගෙන ආනන්ද, මම මේ ජීවිතය පවත්වාගෙන යන්නේ මගේ අධ්‍යාත්මික ශක්තිය තුලින්මයි ආනන්ද. පින්වතුනි සාරා සංඛ කල්ප ලක්ෂ ගානක දස පාරමී ශක්තියෙන් උපන්නේ ආල්ෂයේ වර්ණය සැපේ බලය පින්නතුනි අවුරුදු 80ක් වෙනකොට වෙනස් වෙලා ගියා, අනිත්‍යභාවයට පත් වෙලා ගියා. අවසානයේ පිරිනිවන් මංචකයේ සැතපිනා පින්නතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවි ගිහිල්ලා ඒ පිරිනිවන් මංචකයේ විසිරීලා තිබූ අලු ටික ධාතුන් වහන්සේලා නුවණින් දකින්න. පින්වතුනි සුන්දර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සාරා සංඝ කල්ප ලක්ෂ ගානක දස පාරමී සාගරයක් පින්වතුනි අවුරුදු 80කින් අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා. ඒ ධාතුන් වහන්සේලා මේ මොහොතේ ජීවමානව වැඩ සිටියත් වන්දනීයව වැඩ සිටියත් ඒ ධාතුන් වහන්සේලා අනාගතයේ යම් දවසක බාහිර සතර මහා ධාතුවතම මුහු වෙලා යනවා. පින්වතුනි දැස් දෙක පියාගෙන මොණින් දකින්න ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ සුන්දර රූපකාය ඒ පඨවි ධාතුව බාහිර පඨවි ධාතුවටම මුහු වෙලා ගියා. පින්නතුනි ඒ ආපෝ අධ්‍යාත්මික ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුවටම මුහු වෙලා ගියා. ඒ අධ්‍යාත්මික තේජෝ ධාතුව බාහිර උණුසුමටම මුහු වෙලා ගියා. පින්නතුනි ඒ අධ්‍යාත්මික වායෝ ධාතුව බාහිර මේ සුලං රැල්ලටම මුහු වෙලා ගියා. පින්වතුනි ඒ අධ්‍යාත්මික රූපය ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික රූපය බාහිර සතර මහා ධාතුවටම මුහු වුණා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා, සියලු සංස්කාරයෝ අස්ථිරයි, සියලු සංස්කාරයෝ ආස්වාද රහිතයි. මහණෙනි සාරා සංඝ කල්ප ලක්ෂ ගාන පිරුමේ මහා දස පාරමී සාගරය අවුරුදු 80ෙහි ජරා ව්‍යාධි මරණයන්ට පත් වුණ ආනන්ද, ඒ ආයුෂ වර්ණය සැපේ බලය වෙනස් වෙලා ගියා, අනිත්‍ය භාවයට පත් වෙලා ගියා. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සුන්දර ආස්තරණ ඒ සුන්දර රූපය ඒ ආකාරයෙන් වෙනස් වුණා නම් පින්වතුනි අපේ මේ රූපය කොයි ආකාරයේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තද කියලා නුවණින් දකින්න කියනවා. බුද්ධානුස්සතියෙන් සමාධිමත් වූ සමත සිතේ
විදර්ශනා සිතක් වඩ පත් කර ගන්නවා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ සුන්දර රූපකාය සිහිපත් කරගෙන ඊළඟ සිතෙන් අනිත්‍යයි කියලා දකිනවා ඊළඟ සිතෙන් ජරා ව්‍යාධි මරණයන්ට පත් වුණා කියලා දකිනවා ඊළඟ සිතෙන් ඒ අධ්‍යාත්මික සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුවට මුහුණා කියලා නුවණින් දකිනවා බුද්ධානුස්සතියේ විදර්ශනා නුවණ මතු කරනවා පින්වතුනි ඊළඟට ධම්මානුස්සතියෙන් එයා විදර්ශනා නුවණ මතු කරනවා ධම්මානුස්සතියෙන් සමාධිමත් වුණා වූ සමත සිත විදර්ශනා සිතක් බවට පත් කර ගන්නවා පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් යම් ධර්මයක් දේශනා කළාද ඒ ධර්මයේ තුලින් යම් මිනිසෙක් යම් දෙවියෙක් යම් බ්‍රහ්මෙක් යම් අමනුෂ්‍යෙක් සතුටු වුණාද පින්වතුනි ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා පින්වතුනි ඒ සුන්දර ධර්මයේ ශ්‍රවණය කරලා යම් උත්තමේ පුතුන් සෝවාන් සතරදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත් වුණාද ඒ සෑම ධර්මතාවයක්ම වෙනස් වෙලා ගියා පින්වතුනි ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පින්වතුනි අනාගතේ දවසට අතුරු දහන් වෙලා යනවා ආයිමත් අබුද්ධෝත්පාද කාල පහළ වෙනවා මිත්‍යා ධර්මයන් මිත්‍යා දෘෂ්ටීන් රජ වෙනවා පින්නතුනි සාරා සංක කල්ප ලක්ෂ ගානක් පින්නතුනි ඒ වීර්ය පාරමිතාවන් ප්‍රඥා පාරමිතාවන් මෛත්‍රී පාරමිතාවන් සම්පූර්ණ කරලා සාරා සංක කල්ප ලක්ෂක මහා පාරමී සාගරේ උපන් ඒ සුන්දර ධර්ම රත්නය පින්වතුනි වෙනස් වෙලා යනවා අනිත්‍යභාවයට පත් වෙලා යනවා අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වුණා ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම උතුම් චතුරාර්ය සත්‍යයන් දේශනා කළා උතුම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් දේශනා කළා මේ සෑම ධර්මතාවයක්ම වෙනස් වෙලා ගියා පින්වතුනි අනිත්‍ය භාවයට පත් වෙලා ගියා ඒ ධර්මතාවයන් අනිත්‍ය වෙලා දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලයන් උදා වුණා දැස් දෙක පියාගෙන නුවණින් දකින්න මේ සුන්දර චතුරාර්ය සත්‍ය ධර්මය අනාගතේ අතුරුදහන් වෙලා යනවා පින්නතුනි මේ දුක කියන අර්ථය මේ දුකට හේතුව තෘෂ්ණාව කියන අර්ථය මේ දුක නැති කල යුත්තේ තමයි කියන අර්ථය නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන අර්ථය අනාගතේ යම් දවසක අතුරුදහන් වෙලා යනවා මේ උතුම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ම අනාගතේ අතුරුදහන් වෙලා යනවා පින්නතුනි මේ උතුම් ධර්ම රත්නය තුමින් උපදින සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් අනාගතේ යම් දවසක අතුරුදහන් වෙලා යනවා සියලු සංස්කාරයෝ අනිත්‍යයි පින්නතුනි සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා සියලු සංස්කාරයෝ අස්ථිරයි සියලු සංස්කාරයෝ ආස්වාද රහිතයි පින්නතුනි ඒ නිසා මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෞතරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ උත්තරීතර ධර්මය සාරා සංක කල්ප ලක්ෂ ගානක දස පාරමී සාගරේ උපන් මේ උතුම් සත් ධර්මය වෙනස් වෙලා යනවා නම් පින්නතුනි අපි මේ කටින් ප්‍රකාශ කරන වචනෙක කුමන නම් බලාපොරොත්තුවක් තබන්නද පින්නතුනි අපි මේ ලබන අධ්‍යාපනය අපි මේ ලබන දැනුම කුමන නම් විශ්වාසයක් මේ මත තබන්නද පින්නතුනි සාරා සංක කල්ප ලක්ෂ ගානක ඒ මහා දස පාරමී කන්ද සාගරය තුලින් උපන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය
වෙනස් වෙලා යනවා අතුරු දහම් වෙලා යනවා ඒ නිසා පින්වතුනි මේ උතුම් බුද්ධ රත්නය ධම්ම රත්නය කියලා සිතන සිතෙන් අනිත්‍යයි කියලා හිතන්න මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් සිහියට නගාගෙන මේ ධර්මයන් අනිත්‍ය භාවයට පත් වෙනවා කියලා හිතන්න ධර්ම රත්නය කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්න එපා පින්වතුනි ධර්ම රත්නය මගේ ධර්ම රත්නය තුල මම සිටිනවා මා තුල ධර්මය තිබෙනවා ඒ ධර්මය තුල මගේ ආත්මය තියෙනවා කියන දුෂ්ටි ජීවිතය තුල ඇති කරගන්න එපා මේ සත් ධර්මය වෙනස් වෙලා යන ධර්මතාවයන් අනිත්‍යභාවයට පත් වෙලා යන ධර්මතාවයන් අන්න පින්වතුනි ධම්මානුස්සතියෙන් සමාධිමත් වූ සිත විදර්ශනා නුවණින් ශක්තිමත් කරගත්තා ඊළඟට සංඝානුස්සතියෙන් සමාධිමත් වූ සිත උපයෝගී කරගෙන ඒ සමත සිත විදර්ශනා සිතක් බවට පත් කරගන්න ලෝතර බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ඒ කොණ්ඩඤ්ඤ මහෝත්ථමයාණන් වහන්සේගේ පටන් මේ මොහොත දක්වා පහළ වුණා වූ සියලුම ආර්ය මහා සංඝ රත්නය වෙනස් වුණා අනිත්‍යභාවයට පත් වුණා පිටතුනි ඒ සාරිපුත්ත මහෝත්ථමයාණන් වහන්සේ මොග්ගල්ලාන මහෝත්ථමයාණන් වහන්සේගේ ජීවිත දේශ මොණි දකින්න ඒ යසෝදරා උත්තමාවිය පටාචාරා උත්තමාවියේ උත්පල වන්නා උත්තමාවියගේ ජීවිත දෙස නුවණින් දකින්න පින්වතුනි සුන්දර තාරුණෙන් බැබළුවා වූ සුන්දර රූපකායන් යසෝදරා උත්තමාවියගේ උත්පල වන්නා උත්තමාවියගේ පංච කල්යාණෙන් බබලන්නා වූ ඒ තාරුණේ සිහියට නගා ගන්න පින්වතුනි ඒ සුන්දර රූපකායන් ජරා ව්‍යාධි මරණයන්ට පත් වුණා පින්වතුනි ඒ සුන්දර රූපකායන් වෙනස් වෙලා ගියා ඒ සුන්දර ජීවිත දරාගෙන හිටිය සුපටිපන්න ගුණය උජුපටිපන්න ගුණය ඥායපටිපන්න ගුණය සාමීචිපටිපන්න ගුණය වෙනස් වෙලා ගියා අනිත්‍යභාවයට පත් වුණා ඒ උත්තරීතර ජීවිත දරාගෙන හිටිය ඒ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් සුන්දර ශ්‍රේෂ්ඨ ඵලයන් අනිත්‍යභාවයට පත් වුණා පිරිණිවීමත් සමග පින්වතුනි වෙනස් වෙලා ගියා අනිත්‍යභාවයට පත් වුණා ඒ සුන්දර මහා සංඝ රත්නේ රූපකායන් සිහියට නගාගෙන පිරිණිවන් මංචකේ විසිරිලා තිබුණ අලුගොඩ ධාතුන් වහන්සේලා ගොඩ නුවණින් දකින්න සාරිපුත්ත මහෝත්ථමයාණන් වහන්සේගේ සුන්දර රූපකාය සිහියට නගාගෙන ඊළඟ සිතෙන් පින්වතුනි උන්වහන්සේගේ පිරිනිවීමෙන් අනතුරු ඉතුරු අලුගොඩ ධාතුන් වහන්සේලා ගොඩ නුවණින් දකින්න යසෝදරා උත්තමාවියගේ පංච කල්යාණින් බබලන රූපකාය සිහියට නගාගෙන ඊළඟ සිතෙන් පිරිනිවන් මංචකේ පින්වතුනි විසිරිලා තිබුණ අලුත්ක ධාතුන් වහන්සේලා නුවණින් දකින්න ඒ ධාතුන් වහන්සේලා මේ මොහොතේ ලෝකේ කොහේ හෝ ජීවමානව සැඩ හිටියත් අනාගතේ යම් දවසක අනිත්‍යභාවයට පත් වෙනවා බාහිර සතර මහා ධාතුවටම මුව වෙනවා පින්වතුනි සාරිපුත්ත මහෝත්ථමයාණන් වහන්සේගේ අසෝදරා උත්තමාවියගේ අධ්‍යාත්මික පඨවි ධාතුව බාහිර පඨවි ධාතුවට එකතු වුණා පින්වතුනි උන්වහන්සේලාගේ අධ්‍යාත්මික ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුවටම මුහුණා උන්වහන්සේලාගේ අධ්‍යාත්මික වායෝ ධාතුව තේජෝ ධාතුව බාහිර වායෝ ධාතුන්ටම තේජෝ ධාතුන්ටම එක්ුණා පින්නතුනි සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දකින්න මේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න සාරිපුත්ත මහෝත්ථමයාණන් වහන්සේ අසෝදරා උත්තමාවිය පින්නතුනි සාරා සංක කල්ප කොච්චරනම්
පාරමී ධර්මයන් පුරන් නැද්ද මේ උත්තරීතර රහත් ඵලයන් උදෙසා පින්නතුනේ ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා ඒ සුන්දර ආර්ෂ වර්ණයේ සැපේ බලේ ලබන්නේ සංසාරේ කොයිසම් දන් දෙන්නේ නැද්ද සිල් වඩන්නේ නැද්ද පින්නතුනේ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා එක වනපදයක් අහලා උතුම් චතුරාර්ය සත්‍ය දකින්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න සංසාරේ පිරුවා වූ කොයි සානම් ප්‍රඥා පාරමිතාවක් කියන්නේ නැද්ද පින්නතුනේ ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා මේ උතුම් සංඝ රත්නයේ අනාගතේ යම් දවසක අතුරුදහන් වෙනවා පින්නතුනේ ඊට පස්සේ කාසාය පන්තකල පහළ වෙනවා මේ සුන්දර සංඝ රත්නය අතුරුදහන් වෙලා ඒ කාසාය කණ්ඩකල පහළ වෙලා පින්වතුනි මේ උත්තර සංඝ රත්නය වෙනස් වෙලා යනවා අනිත්‍ය භාවයට පත් වෙලා යනවා මේ සංස්කාරයෝ වෙනස් වෙලා යනවා පින්වතුනි මේ සා උත්තරීතර සංඝ රත්නයත් වෙනස් වෙලා යනවා නම් අනිත්‍ය වෙලා යනවා නම් පින්වතුනි කොයිම හේතුවක් නිසාවත් සංඝයා මම කියලා දකින්න එපා සංඝයා මගේ කියලා දකින්න එපා සංඝයා තුල මම දකින්න එපා සංඝයා තුල මගේ ආත්මය දකින්න එපා මේ සංඝයා මගේමයි අපේමයි කියලා දකින්න එපා වෙනස් වෙලා යන සංස්කාරයක් පින්වතුනි සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ වෙනස් වෙලා ගියා අනිත්‍ය භාවයට පත් වුණා යසෝදරා උත්තමාවිය අනිත්‍ය භාවයට පත් වුණා පිරිනිවී ගියා වර්තමානයේ සංඝ සමාජයේ ඔබ මම කරගන්න එපා මගේ කරගන්න එපා ඒ තුල මගේ ආත්මය තියෙනවා ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා දකින්න එපා සංඝයා කියලා සිහිපත් වෙන්නේ ඊළඟ සිතේ අනිත්‍යයි කියලා දකින්න සංඝයා කියලා සිහිපත් වෙද්දී ඊළඟ සිතෙන් අනාගතේ මේ සංඝ සමාජයේ මතුරුදහන් වෙලා යනවා කියලා දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි මහණෙනි සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා සියලු සංස්කාරයෝ අස්ථිරයි මහණෙනි සියලු සංස්කාරයෝ ආස්වාද රහිතයි පින්නතුනි ඉන්න පින්වතුනි අන්න ඔබ සංඝානුස්සතියෙන් සමාධිමත් වූ සමත සිත විදර්ශනා සිතක් බවට පත් කරගත්තා ඊළඟට ඔබ සීලානුස්සතියෙන් සමාධිමත් වුණා වූ සිත උපයෝගී කරගෙන ඒ සමත සිතෙන් විදර්ශනා සිත මොදු කරගන්න ශක්තිමත් කරගන්න පින්වතුනි මේ සුන්දර සීලය නිසා ඔබ කොයිසම් සුන්දර සංස්කාරයන් ජීවිතයට එකතු කරගත්තත් ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා යනවා පින්වතුනි බෝධිසත්වයින් පිරුවා වූ සීල පාරමිතාව සාරා සංක කල්ප ලක්ෂ කොතෙක් නම් දුරද පින්වතුනි ඒ උතුම් සීල පාරමිතාවත් වෙනස් වෙලා ගියා අනිත්‍ය භාවයට පත් වෙලා ගියා බුදුරජාණන් වහන්සේ සතු උත්තරීතර ආර්ය සීලය උන්වහන්සේ පිළිනිවි යන මොහොතේ වෙනස් වෙලා ගියා පින්නතුනේ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ මොග්ගල්ලාන මහෝත්තමයාණන් වහන්සේ ඒ අසෝදරා උත්තමාවිය සතු යම් ආර්ය සීලයක් තියෙනවද පින්නතුනේ ඒ ආර්ය සීලය අනිත්‍ය භාවයට පත් වුණා විසාකා උත්තමාවිය අනේ පිළි සිටුමා සතු වූ යම් ආර්ය සීලයක් තිබ්බද ඒ ආර්ය සීලේ සංස්කාරයන් වෙනස් වෙලා ගියා පින්නතුනි දැස් දෙක පියාගෙන මොනින් දකින්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් පිරුවා වූ පින්නතුනි සුන්දර සීල පාරමිතාවන් උපන්නේ ශක්තිය පාරමී සාගරයෙන් උපන් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ආර්ය සීලය වෙනස් වෙලා ගියා නම් අනිත්‍ය භාවයට පත් වුණා නම්
මා මේ මොහොතේ සමාදන් වුණා වූ පංච සීලේ ආනිසංසයන්ට බැඳෙන්නේ පාපින් තුනේ ඔබ සමාදන් වෙන උපෝසත සීලයන්ගේ ආනිසංසයන්ට බැඳෙන්නේ පා අපේ සාමනීර සීලයන්ට උපසම්පදා සීලයන්ට බැඳෙන්නේ පා මේ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා යනවා පින් තුනේ මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා යනවා සීලය නිසා කොයි සානම් බුදුරජාණන් වහන්සේ ජනප්‍රිය භාවයට පත් උනාද පින්වතුනි දෙවියන් අතර මිනිස්සෙයින් අතර බ්‍රහ්මයින් අතර බුදුරජාණන් වහන්සේගේ ජය ගෝසාවන් නැගී ගියේ සීලේ ආර්ය සීලේ ශක්තිය නිසාමයි මුගලන් මහෝත්තමයාණන් වහන්සේගේ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ කීර්ති රාවයන් පැතිර ගියේ පින්වතුනි උන්වහන්සේලා සතු ආර්ය සීලේ නිසාමයි ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා පින්වතුනි ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා ඒ නිසා ඔබ පංච සීලේ රැකීමෙන් ලැබෙන සංස්කාරයන්ට බැඳෙන්නේපා උපෝසත සීලයන් රැකීමෙන් ලැබෙන සංස්කාරයන්ට බැඳෙන්නේපා මේ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා යනවා ජනප්‍රිය භාවය වෙනස් වෙලා යනවා කොතෙක් සිහි මුලා නොවි මරුණත් භව ගමනේ සිහි මුලාවට නැවතපත් වෙනවා පින්වතුනි කොතෙක් සුගතියේ ඉපදුනත් භව ගමනේ නැවත දුගති ගාමි වෙනවා සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා යනවා සක්විති රජ කරපු සීලය ආයිමත් අපිව තිරිසන් සතෙක් බවට පත් කරනවා පින්වතුනි සක්‍ර දෙවියන් බවට පත් කරපු සීලය ආයිමත් අපිව තිරිසන් සතෙක් බවට පත් කරනවා පින්වතුනි සුජම් ප්‍රතිය බවට පත් කරපු සීලය ආයිමත් අපිව තිරිසන් සතෙක් බවට පත් කරනවා පින්වතුනි සීලේ සංස්කාරයෝ වෙනස් වෙලා යනවා සීල අනිත්‍ය වෙලා යනවා ඒ නිසාම පින්වතුනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියලු සංස්කාරයෝ අස්ථිරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියලු සංස්කාරයෝ ආස්වාද රහිතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි ඔබ තුල වැඩුණා වූ සුන්දර සම්මා සමාධිමත් හිත බුද්ධානුස්සතියෙන් ධම්මානුස්සතියෙන් සංඝානුස්සතියෙන් සීලානුස්සතියෙන් සමාධිමත් වුණා වූ සුන්දර සමත සිත පින්වතුනි ඔබ සැබෑම ආයෝජනයකට යොමු කළා ඒ සැබෑම ආයෝජනය තමයි විදර්ශනාසිත ශක්තිමත් කරගත්තා විදර්ශනාසිත මෝදු කරගත්තා විකසිත කරගත්තා පින්වතුනි ඒ විකසිත වුණා වූ විදර්ශනාසිතට බැඳෙන්නේපා ඒ සිතත් අනිත්‍ය වූ සිතක්මයි පින්වතුනි ඒ මෝදු වුණා වූ විදර්ශනාත්මක සිත ධම්මානුපස්සනාවෙන් දකින්න මේ වැඩුණා වූ විදර්ශනාත්මක සිතත් අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක්මයි අනිත්‍ය වූ සිතක්මයි ලෞතරා බුදුරජාණන් වහන්සේගේ ආර්ය විදර්ශනා සිත අනිත්‍ය භාවයට පත් වෙලා ගියා සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ තුල වැඩුණේ ආර්ය විදර්ශනා සිතුවිලි අනිත්‍ය භාවයට පත් වුණා යසෝදරා උත්තමාවිය තුල වැඩුණේ ආර්ය විදර්ශනාමය සිතුවිලි අනිත්‍ය භාවයට පත් වුණා ඔබ සමත සිත උපයෝගී කරගෙන ඔබ තුල විකසිත වුණා වූ වැඩුණා වූ මෝදු වුණා වූ විදර්ශනා සිතට බැඳෙන්නේපා ඒ සිත අනිත්‍යයි කියලාම දකින්න සාදු කියන්නේ සාදු 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 විමතුන් අප්‍රමාණ සතුටපත් වෙන්න මේ මොහොතේ උතුම් තෙරුවන් සරණ පිහිටලා පංචශීලයේ සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවට පත් වෙලා ලෝතුරා මාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන මේ විචිත්‍ර වූ සුන්දර වූ පූජාවන් සිදු කරලා
මොහොතක් මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් අනිත්‍ය භාවනාවන් මෙනෙහි කරලා ශ්‍රී සද්ධර්මයේ මොහොතක් ශ්‍රවණය කරලා මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම මුලින්ම මේ බුද්ධ වන්දනාමය පින්කම සිදු කර ගැනීමට මේ සුන්දර ආරාමයේ අවසර ලබා දුන් මේ ආරාමයේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේටත් වැඩ සිටින ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියන්නේ සාදු 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 ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම මාගේ උපාධ්‍යානන් වහන්සේ වෙන ගෞරවනීය දොඩම්පාල චන්දසිරි නායක ස්වාමින් වහන්සේටත් ගෞරවනීය සියලුම රටවාසී මහා සංඝ රත්නයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියන්නේ සාදු 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 ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම කල්‍යාණ මිත්‍ර භාවයෙන් සහසම්බන්ධ වෙන්නා වූ පින්වතුල්ලා සියලුම දෙනාටත් දැකබලා සතුටු වෙන්නා වූ සියලු දෙනාටත් ගම්වාසී රටවාසී සියලු දෙනාටත් ඒ අන්තර්ජාලය හරහා එකතු වෙන දේශීය විදේශීය සියලුම පින්වතුල්ලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියන්නේ ඒ වගේම මේ රැස් කර ගන්නා වූ සෑම විදර්ශනාමය කුසල් ධර්මයක්ම මේ මොහොතේ රෝගී භාවයන්ට පත් වී පීඩාවට පත් වී සිටින රටවාසී ජනතාවට රටට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම මේ උතුම් විදර්ශනාමය කුසල් ධර්මයන් ශක්තියක් වේවා කියලා සාදු කියන්නේ සාදු 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 ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම පින්වතුල්ලා නමින් මිය පරලව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වන්නේ නම් දයාබර අම්මල තාත්තල ආච්චිල සීයල ඇතුළු ඥාතීන් මේ පින් දතිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා මියගිය මව් දෙමාපියන්ගේ රුව ගුණ සිහියට නගාගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාති නම් හෝතු ගාතාව ශබ්ද නගල කියන්න ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයාද මේ ගම්බින් සුරකින දෙවියෝද මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සක්‍ර දෙවියන් සතර වරන් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයාද මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුල්ලා කරන කියන ව්‍යාපාර රැකී ආරක්ෂා දුවාදරුවන්ගේ කටයුතු වේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සශ්‍රීක භාවයට පත් වේවා සෞභාග්‍යමත් භාවයට පත් වේවා පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ මොහොතේ රෝගී භාවයන්ට පත් වී ජීවත් වෙන රටවාසී සියලුම ජනතාවටත් රටටත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂම සැලසේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්නේ එක්තාව චාච අම්මේහි කියලා එක්තාව චාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්තාව චාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්තාව චාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා මාත් සමග කියන්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ
අභිසමිච්ඡ සක්ඛෝ උජුජ සුජුජ සුවජෝ ජස්ස මුදු අනති මානී සන්දුස්ස කෝච සුපරෝච අප්‍රතිච්ඡෝ ච සල්ල උක උත්ති සම්දින්දියෝ ච නිපකෝච අප්‍රගම්බෝ කුලේසු වන්නු විද්දෝ නච කුජ්ජං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරි උපවතියෝ සුඛිනෝ වාගේ මිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා යේකේ චිපාන භූතස්ති තසා වාතා වෙරාවා අනවසේසා දීගාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස කාලුක තුලා තිත්තාවායේ රාත්‍රිත්තායේ ච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා නපරෝ පරන්නි කුබ්බේත ඥාති මන්නේත පත්ත කිහං කංචි ව්‍යාරෝසනා පටිග සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතාය තානියම් පුත්තං ආයුසායේක පුත්‍ර මනුරක්ඛේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින්
sabbhi bhadrani passantu ma kanchi pape ma ke ma appe mano buddho appe mano dhammo appe mano sangho appe mane vantani sirinsa pani ai vichika satepati unnana sare bhumo sika kata me rakka kata me parikka panikka mantu bhutani so am namo bhagavatu namo sattanam samma sambuddhanam ti apetayam chakkumayeka raja harissa vanno patavitta vaso kantam namassami vannam patavi prabhasantayajya kutta viyare murakti ye brahmana veda gusakrutam me te me namo teja mam palayantu namattu buddhanam namattu bodhiya namo vimuttanam namo vimuttiya imam so parittam katva sabbe mangalam rakkantu sabbe devata sabbe dhammanubhavena sada sotti bhavantu te bhavatu sabbe mangalam rakkantu sabbe devata sabbe sanghanubhavena sada sotti bhavantu te akasattra ca bhummatta devana ආශ්‍රය නොලැබේවා දානාදී
පිංකම් කරන සීලාදී අනන්ත ගුණ පුරණ විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්‍යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා සම්පීතියෝ විද්‍යන්තු සතරෝ රෝණියස්ස දෝ මාතේ පවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භවේ අභිවාදන සීලිස්ස නිච්ඡං වෙච්ඡා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සත් සම්පත්ති වේවච අතෝ නිපාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු තෙරුවන් සර්වින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජය ශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ සන්නවාදී මහා සැසමුදුන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් පින්වතුල්ලා සිදු කරගත්තා වූ විදර්ශනාමය කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් මේ ස්ථානය අපිට ලබා දුන් ගෞරවනීය ආරාමේ නායක ස්වාමින් වහන්සේටත් වැඩ සිටින වන්දනීය සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා කල්‍යාණ මිත්‍ර භාවයෙන් සහ සම්බන්ධ වෙන පින්වතුන්ලා සිල් දෙනාටත් පින්වතුන්ලාගේ පවුල්වල සිල් දෙනාටත් දැක බලා සතුටු වෙන සිල් දෙනාටත් ගම් වාසී රට වාසී සිල් දෙනාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සැලසේවා මේ රැස් කරගත්තා වූ විදර්ශනාමය කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් මේ මොහොතේ රෝගී භාවයන්ට පත් වී ජීවත් වෙන රටවාසී සියලුම ජනතාවටත් රටටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස මේ පින් හේතු වේවා ජීවිතවලට බලපාන යම් අතීත අකුසල සංස්කාරයන් තිබේ නම් මේ කරගත්තා වූ විදර්ශනාමය කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් මේ වගේම ගෞරවනීය මහා සංඝරත්නය විසින් දිනපතා කරගන්නා වූ මේ කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් මේ පින්වතුන්ලා විසින් කරගන්නා වූ කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් ඒ අතීත අකුසල් සංස්කාරයන් තුනී වෙලා රටවාසී ජනතාවටත් රටටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සැලසේවා ඔබ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා මේ ස්ථානය අපිට ලබා දුන් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීම අවබෝධයට උත්තර පාරමී ධර්මයන් වේවා සාදු 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 Thank you.